ආය පෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ ඇරමෙන්නේ රටේ ලෝකයේ සිදු වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙතගෙනෙන පුවත් විකාශය සුසන්දේශ. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. බෞද්ධ දර්ශනය කෙරෙහි ලෝක අවධානය ඉහළ ගොස් ඇතැයි කථානායකවරයා පවසයි. අද බුද්ධ ශාසනය සඳහා බෞද්ධ දර්ශනය සඳහා අද ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙනවා. ලෝකයේ ඉන්න දාර්ශනිකව සෑමිටම කියන්නේ ස්වභාව ධර්මයට ඉතාමත්ම කිට්ටුම දර්ශනය තියෙන්නේ බෞද්ධ දර්ශනය කියන. සීගිරියෙන් පුරාවස්තු රැසක්. සීගිරියේ අතීතය ගැන හෙළිදරව්වක් නුදුරේදී. තායිලන්තයේ බෞද්ධ උද්‍යානය කෙරෙහි ඇති සංචාරක ආකර්ෂණය ඉහළට. ලොව උසම කඳුකරය පිරිසිදු කිරීමේ මෙහෙයුමක් ආරම්භයි. වර්තමානයේ බෞද්ධ දර්ශනයට ලෝකයේ විශාල ඉල්ලුමක් පවතින බවත්, භාවනාව බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට ලක්ව ඇති බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි. අද බුද්ධ ශාසනය සඳහා බෞද්ධ දර්ශනය සඳහා අද ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙනවා. ලෝකයේ ඉන්න දාර්ශනිකව සෑමිටම කියන්නේ ස්වභාව ධර්මයට ඉතාමත්ම කිට්ටුම දර්ශනය තියෙන්නේ බෞද්ධ දර්ශනය කියලා. මට හොඳට මතකයි ශ්‍රීමත් ආදර්ශී ක්ලාක් මැතිතුමා අපි පාසැල්ුවේ ඉන්න කාලේ කියපු එක කියවන මිනිසුන් හන්දර යනවා කියපු දේ ඒක ඉස්සු වුණා. කවුරුත් ඒ දවසර විශ්වාස කරේ නැහැ මිනිසුන් හන්දර යන්න පුළුවන් ඒ කියලා. මොකද ආදර්ශී ක්ලාක් මැතිතුමා ලංකාවට බොහොම ආදරය කරපු කෙනෙක්. බොහෝ කරක් ජීවත් වුණේ ලංකාවේ. ඒ වගේම එතුමා කිව්වා තව අවුරුදු කීපයක් ඇවෑමෙන් ලෝකේ වැඩිම ඉල්ලුමක් තියෙන දර්ශනයන්නේ බෞද්ධ දර්ශනය කියලා. අද ඒක සත්‍යයක් කීපව තිනවා. අද ලෝකේ බොහෝ රටවල් බෞද්ධ දර්ශන විශේෂයෙන් භාවනාව සම්බන්ධයෙන් භාවනාව අද ඒ දාර්ශනිකයන් තුළ විද්වතුන් තුළ ඉතාම ඕනෑකමින් අනුගමනය කිරීම අපි දකින දෙයක්. ලෝකයේ රාජ්‍ය නායකයෝ ක්ලින්ටන් ජනාධිපතිවරයා දැන් භාවනා කරන්න පටන් ගන්න තියෙනවා. අපි දන්න පරිදි ලෝකයේ ප්‍රධාන පෙළ දේශපාලනඥයන් නළු නිළියෝ අද භාවනාව තුළින් මනස සනසා ගන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ රටේ ඒ අතින් අපි ඉතාමත් වාසනාවන්තයි. සීගිරියේ සිදු කළ කැණීම් මගින් පුරාවස්තු රැසක් හමුව ඇත. එමගින් සීගිරියේ ඉතිහාසගත තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රශාන්ත ගුණවර්ධන මහතා පවසයි. සීගිරිය බලකොටුවේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සිදු කළ පුරාවිද්‍යා කැණීම්වලදී පුරාවස්තු රැසක් සාගෙන ඇත. දේශීය විදේශීය මැටිබඳුන් යකඩ පබලු සහ විදේශීය කාසි රැසක්ද මේ අතර වන බව වාර්තාවේ. එසේම සීගිරියේ උතුරු දියාගල ප්‍රදේශයෙන් විශාල ගොඩනැගිල්ලක නටබුන්ද කැණීම්වලින් මතු කරගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි. මෙම කැණීම්වලදී ටෙරාකොටා ක්‍රමයෙන් නිර්මිත සිංහ රූපයක්ද සොයාගෙන ඇති අතර එමගින් වර්තමානයේ සිංහපාදය පමණක් ඉතිරිව ඇති අතීතයේදී පැවති දැවැන්ත සිංහ රුව පිළිබඳව අනාවරණයන් සිදු කරගත හැකි බව අප කළ විමසීමකදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඉතින් ඉතාම වැදගත් වෙනවා අපි බලන්නේ ඇත්තටම කැණීම් කටයුතු සිද්ධ වෙනවා අපි හිතනවා කාර්යභාරස් විශාල ප්‍රමාණයක් මෙතනින් හම්බෙයි. ඒ හම්බෙනවා කියලා කියන්නේ දියාගල හා සම්බන්ධ වුණු මොකක් හෝ ඒ මං කිව්ව පූජනීය යාතුකර්ම ක්‍රම පිළිබඳව ඇත්ත වශයෙන් ගැඹුරින් අධ්‍යයනය පරීක්ෂණය කරන්න අවශ්‍යයි. අවසාන ප්‍රතිඵලය පටහිර ප්‍රවේශයේ අපි දැන් පාවිච්චි කරන ජලය පුරවා කරන ඒ ක්‍රියාවලියම උතුරු ප්‍රදේශ දක්වා ජලය අපි රැස් කරලා අපි බලන්නේ සංචාරකයන්ට ඒ ප්‍රදේශයක් ආකර්ෂණීය ස්ථානයක් බවට පරිවර්තනය කරන්න විශේෂයෙන්ම දියාගලයේ තිබෙන ඒ ජ්‍යාමිතික ස්වභාවය ඒ වගේම මෙවැනි පරේෂණ මගින් සොයාගන්නා ඒ පූජා විධික්‍රම පිළිබඳව මේ අය දැනුවත් කිරීම සහ ඒ වගේ අධ්‍යාපනයක් ලබා දීම සමයි අත්ත වශයෙන් ප්‍රධාන අරමුණ වෙන්නේ. ඉතින් දැන් කැණීම් කටයුතු කරගෙන යනවා. ඉතින් අවසානයේ මේ හැම දෙයක් තුළින්ම සීගිරිය සඳහා තිබෙන ඉතිහාස කතාව නව අදහස් රාශියක් එකතු කරමින් සංචාරකයාට අලුත් අත්දැකීමක් බවට පරිවර්තනය කරන තමයි මේ සියලු පරිවර්තනවල අවසාන ඉලක්කය.
කැනීම්වලින් හමුවූ මැටි බඳුන් විදේශීය සම්භවයක් සහිත බැවින් කාශ්‍යප රජ සමයේදී පැවති ජාත්‍යන්තර සම්බන්ධතා එමගින් පිළිබිඹු වන බවත් මෙම පුරාවස්තුන් තවදුරටත් අධ්‍යයනය කිරීම ඔස්සේ සීගිරියේ අතීතය පිළිබඳව තව තවත් විස්මිත වූ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවත් ප්‍රශාන්ත ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය. රටේ උරුමයන් ලොවට කියන අපේ උරුමයේ විශේෂාංගය දැන් කුරුණෑගල දඹුලු මාර්ගයෙන් වැටි ඇති අතුරු මාර්ගයේ ඔස්සේ දඹුලු ලෙන් විහාරයේ පැරණි පිවිසුම් මාර්ගය වෙත පැමිණෙන විට ඉපැරණි දාගැබක නෂ්ටාවශේෂ හමු වෙයි. ජනප්‍රවාදගත තොරතුරුවලට අනුව සහ මහාචාර්ය සෙනරත් පරණවිතාණයන්ගේ යම් යම් අනුමානයන්ට අනුව මෙම දාගැබ සෝමාවතී දේවිය සිහිවීමට හෝ සෝමාවතී දේවියගේ අනුග්‍රහය මත ඉදිකරන්නට ඇතැයි සැලකේ. එම නිසා මෙම දාගැබ දඹුල්ලේ සෝමාවතී දාගැබ නමින් ජනයා අතර ව්‍යවහාර කෙරේ. මෙම දාගැබෙහි යුග කිහිපයක ඉදිකිරීම් හඳුනාගත හැකිවෙයි. ඉතා පැරණි ගඩලින් නිර්මාණය කරන ලද පිවිසුම් දොරටුවද මෙම ඉපැරණි දාගැබ ආශ්‍රිතව හඳුනාගත හැකිවෙයි. අදින් අවුරුදු 1500කට ප්‍රථම දාගැබ් නිර්මාණ කර්මාන්තයේදී කොත වෙනුවට යොදාගත් යූපගල නම් නිර්මාණයද දාගැබ් මළුවේදී දැකගත හැකිවෙයි. මෙම දාගැබ ආශ්‍රිතව ඉපැරණි බෝධිඝරයක නටබුන්ද හඳුනාගත හැකිවෙයි. එම බෝධිඝරයේ ජලය බැස යාමට ඉදිකරන ලද විශේෂ ඉදිකිරීම්ද පැහැදිලිව හඳුනාගත හැකිවෙයි. බෝධිඝරය ආසන්නේ බෝධිඝරයට දකුණෙන් පොහෝ පවරණු ගොඩනැගිල්ලක් ලෙස යොදාගත් විහාරාරාමයක නටබුන්ද හමුවෙයි. සිතුවිලි ඔබේ හදි නිරතුරු මතු කරන අප බෞද්ධ හා මාධ්‍ය ජාලය. ජාතික විදුලි බල උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන මෞස්සා කැලේ ජලාශය පිරිසිදු කෙරේ. ජාතික විදුලි බල පද්ධතියට විදුලිය උත්පාදනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන මවුස්සා කැලේ ජලාශයට එක්ව තිබූ ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය ජලාශයෙන් නිවත් කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරිණ. මවුස්සා කැලේ ජලාශයේ ආරක්ෂකංශ නිලධාරීන් නාවික හමුදාව සහ මස්කෙළිය පොලිසිය එක්ව මෙම පාරිසරික වැඩසටහන දියත් කරනු ලැබිය. ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසින මස්කෙළිය ඔය වෙත හා අනෙකුත් ඇලමාර්ග වෙත අපද්‍රව්‍ය මුදා හැරීම හේතුවෙන් එම අපද්‍රව්‍ය මවුස්සා කැලේ ජලාශයට එක්ව තිබේ. ඒ හේතුවෙන් මවුස්සා කැලේ ජලාශය ගොඩවීමේ අවධානමකටද ලක්ව තිබිණ. රටවටා සිදු පුවත් කිහිපයක් දකිමු දැන්. අක්මීමන නාකොට ශ්‍රී සීලවංශාරාම විහාරස්ථ ශ්‍රී ප්‍රඥානන්ද දහම්පාසල මගින් සංවිධානය කරනු ලැබූ අධ්‍යාපනික හා මනෝවිද්‍යාත්මක දේශනයක් සහ මාපිය වන්දනා වැඩසටහනක් අද පැවැත්තින. බෙලියත්ත සුධර්මා රාමාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද බුද්ධියාගම ධර්මසේන හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්තින. ගාල්ල කොටුව සුධර්මාරාම විහාරස්ථානයේ අසලදී ආයුර්වේද වෛද්‍ය කඳවුරක් අද පැවැත්තින. මෙහිදී ප්‍රදේශවාසීන් වෙනුවෙන් වෛද්‍ය පරීක්ෂාවන් සිදුකොට නොමිලේ ඖෂධ ලබා දීම සිදු කළේය. මෙම වැඩසටහන ඉරහඳ ආයුර්වේද නිවස විසින් සංවිධානය කරනු ලැබීය.
බදුරලිය මාර්ගහදනිය AEN ෆාම් ඔයිල් කර්මාන්ත ශාලාව මගින් 8 වෙනිවරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ වැඩසටහනක් ඊයේ එම කර්මාන්ත ශාලාවේදී පැවැත්තින. මෙම අවස්ථාවට නාගොඩ රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරු ඇතුළු ආයතනයේ සේවකින් හා ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වූහ. ඔබ එදිනදා දකින ගහකොළේ නොදකින ඖෂධීය වටිනාකම ඔබ වෙත සමීප කරවන ඔසවක වගතුග විශේෂාංගයයි මේ. ඔක්සාලිස් කෝඩිකුලාටා යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඇඹුල් ලැමිලිය පොළොව මතුපිට හෝ පස්සට දුවන අඩියක් පමණ දිග හීන් කඳක් සහිත බහුවාර්ගික ශාකයකි. අම්කශයා යනුවෙන් සංස්කෘත ගන්තවල හැඳින්වෙන ඇඹුල් ලැමිලිය දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රශස්ත උසුවකි. ඇඹුල් ලැමිලිය ඇඹුල් රස වෙයි, කුසගිනි වඩවයි, කෑම ප්‍රියකරවයි, උෂ්ණයි, පිත වඩවයි. බඩවැල්වල විවිධ කොටස්වල හටගන්නා රෝග අර්සස් වන කුෂ්ඨ හා අතිසාර නසයි. ලේ අඩුකම හා මාන්දම යන රෝගාබාධවලින් පෙළෙන දරුවන්ට ඇඹුල් ලැමිලිය ව්‍යංජන සමග බත් කෑමට දීමෙන් සුවය ලබයි. ලොබ වටා සිදු සිදුවීම් විදෙස් පුවත් තුලින්. තායිලන්තයේ බැංකොක් නුවර පුත්ත මන්තන් බෞද්ධ උද්‍යානය මේ වන විට සංචාරකීන්ගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. මෙම බෞද්ධ උද්‍යානය පිහිටි ලෝකයේ උසම හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ කිරිගරුඩ පාෂාණයෙන් නිර්මිත විහාරස්ථානය දැකබලා ගනිමින් ආශිර්වාද ලබා ගැනීම සඳහා එලෙස සංචාරකයන් වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වේ. වර්ෂ 1957 එනම් තායි බුද්ධ වර්ෂ 2500 සම්බුද්ධත්ව ජයන්තියේදී එවකට තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ අදහසකට අනුව අක්කර 400ක පමණ භූමි ප්‍රමාණයකින් යුතු මෙම බෞද්ධ උද්‍යානය නිර්මාණය කෙරිණ. වර්තමානය වන විට පුත්තමන්තන් බෞද්ධ උද්‍යානය කේන්ද්‍ර කරගනිමින් නිරන්තරයෙන් බෞද්ධාගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රට රජය කටයුතු කරනු ලබයි. ලෝකයේ උසම කඳුකරය පිරිසිදු කිරීමේ මෙහෙයුමක් අරඹයි. එවරස්ට් කඳුකරය පිරිසිදු කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් අරඹමින් කසල ටොන් 100ක් එක්රැස් කිරීමට පසුගියදා කටයුතු කළ බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි. ලොව උසම කඳුබුදුන් ලෙස සැලකෙන එවරස්ට් කන්දේ සංචාරය කරන කඳු නගින්නන් මෙන්ම ඒ ආසන්නයට යන සංචාරකයන් විසින් බැහැර කරන ලද කසල මගින් කඳුකරය අපිරිසිදු වීම හේතුවෙන් මහා පරිසර ව්‍යසනයක් සිදුවන බවට පරිසරවේදීහු චෝදනා කරති. එය අනුව මෙම ව්‍යාපෘතියේ පළමු දින එක්රැස් කරන ලද කිලෝග්‍රෑම් 1200ක බරින් යුතු කසල ලූක්ලා ගුවන්තොටුපළේ සිට කත්මණ්ඩු වෙත ගුවනින් බැගෙන ගොස් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමු කර තිබේ. මේ සඳහා එරට පෞද්ගලික ගුවන් සේවයක් මගින් දායකත්වය දක්වා ඇත. කඳු නගින්නන් විසින් වැගෙන යන සෑම භාණ්ඩයකටම අදාළ කසල යලි පහළට වැගෙනීම අනිවාර්ය කර තිබුණත් ඉතා විශාල කසල ප්‍රමාණයක් එවරස්ට් කන්ද ආශ්‍රිතව දෛනිකව එක්රැස් වන බව නේපාල ප්‍රවෘත්ති සේවා සඳහන් කරයි. ඒ සමගින් අදට නියමිත සුසන්දේශ පුවත්තිකාශය නිමාවට පත්වෙනවා. යලිත් හෙට හමුවෙමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ජීවමානවම හිමි දැක ගන්නට මානෙත කළින් මඳ බව වැටහි හිමි අනුරුව අභියස සිට බවුන් වඩමීමෙත් බුදුන් දකින්නට. ඔබේ පුණ්‍යවන්ත සිතුවිලි උතුම් ශ්‍රී සද්ධර්මය වෙනුවෙන්ම පෙළගස්වන අප බෞද්ධ හා මාධ්‍ය ජාලයයි.